සිස්ටලන්ත තානාපති කාර්යාලය විසින් ඇති කරන ලද සිද්ධිය. ඒ සිද්ධියේදී අපි දකිනවා මේක හුදකලා සිස්ටලන්ත තානාපති කාර්යාලයේ සිදුවීමක් පමණක් නෙවෙයි. මේක පිටිපස්සේ පැහැදිලිවම දෙමළ ඩයස්පෝරාව ඉන්නවා. ඒ නාට්‍යයට උල්පන්දම් දුන්නේ කවුද? එක පැත්තකින් අර රාජිත සේනාරත්න දද්දොස්තර මහත්තයා උල්පන්දම් දුන්නා. වහාම අපි හිතනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරයි කියලා. ඉතින් අපිට පෙනී ගිහිල්ලා තියෙනවා මේ ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් හස්තයක් ඒක පිටිපස්සේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වීඩියෝ පටයක් හඬ පටයක් විකෘති කරලා මේ රටේ ප්‍රධාන මාධ්‍ය තුල ප්‍රචාරය කිරීම සම්බන්ධයෙනුත්, ඒක පිටිපස්සේ ඉන්න කණ්ඩායම් සම්බන්ධයෙනුත් වහාම විමර්ශනයක් කරන්න ඕනි. ස්විස් නාටකයේ පරීක්ෂණ කටයුතු ඉතාම ප්‍රවේශමෙන් තමයි කරේ. කිසිම වෙලාවක රජය පැනලා නෑ මේක බොරුවක් මේක බොරුවක් මේක මෙහෙම දෙයක් උනේ නෑ කියලා කලබල උනේ නෑ. ඒ සියලුම පරීක්ෂණ කටයුතු කරලා අවසානයේ තමයි කිව්වේ මෙහෙම කෙනෙක් පැහැරගෙන ගිහිල්ලත් නෑ, මෙහෙම පැහැරගත්ත වාහනයකුත් නෑ, මේ කියන වෙලාවල මෙයා මෙතන ඉඳලත් නෑ, මේක සම්පූර්ණයෙන්ම හදපු මවාගත්ත කාරණයක් කියලා. ඉතින් ඒ පිළිබඳව තවමත් ඒ පැමිණිල්ලට සම්බන්ධ කාන්තාවගෙන් තවත් තොරතුරු සොයමින් යනවා. ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් සියල්ල කරලා ඒ අවශ්‍ය නීති අනුකූල කටයුතු කරයි.